مبدار إن أعسي عذري موكذا بانغوتشر هذا කෝල් එකක් ගත්ත ලස්සන්ට ගන්න ඉපෙයි. පුදුම මිනිස්සු තමයි. මෙතන වෙන කෙල්ලෙක් හිටියා නම් මොකක්ද දන්නවද කියන්නේ? ඔයා වගේ කෙනෙක්ව පෝල් පිටකේ ගුණත් කපා ගන්න පුළුවන් කියලා. හොඳ වෙලාවට මං හිටියේ. මොනවද නේහර් කියන්නේ? දැන් ඔය කෝල් එක ගත්තේ හේතුව කියන්නකෝ. මනම් වල්පල් නැතු. හරි. බිසිද ඔයා? ඔව් බිසි. නෑ ඉතින් මං ඔයත් එක්ක වැඩ ඇරිලා ගෙදර එන්න බලන් හිටියා. ආවෙත් නෑ ෆෝන් එක ආන්සර් කරෙත් නෑ සචින් සරුත් බය වෙලා හිටියේ මං ඉතින් ඒකයි ගත්තේ නෑ මට පොඩි වැඩ වගේක් තිබ්බා මේ ඒක නෙවෙයි ඔයා මෙහෙ එන්නත්ද කියලා අපේ අම්මා අහනවා අප්පච්චිට ඕනලු ඔත් එක්ක කතා කරා මම මොනා කියන්නද නෑ ඉතින් ඔයා ඉගෙනගත්තු දේවල් ගැන එතකොට ඉතින් ඔයාගේ ඉතිහාසය ගැන ඒ වගේ ඔය සාම්ප්‍රදායික පොලිස් ප්‍රශ්න ටිකක් අහයි ඔයා ඒව ගණන් ගන්න එපා ෂීප් එකේ උත්තර දෙන්න මං ඇයි එහෙම කරන්නේ? දැනගන්නනේ අහන්නේ. හැබැයි එකපාරයි අහන්නේ. ආය අහන්නේ. ආයි ඒක මට ෂුවර්. ඇයි මං එහෙම ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ? විස්තර දෙන එක නේ මං අහන්නේ. ඇයි මං එහෙම? ඒ ඉතින් ඔයාගේ මාමණ්ඩිගේ හැටිනේ අනේ. ඔයා ගණන් ගන්න එපා. හැබැයි ඉතින් මං ඔයා ගාවට ආවට පස්සේ ඉතින් ඔයාට ඕන විදිහට තමයි ඔක්කොම. මේ නෙහාරා මට ඔයාගේ අප්පච්චි එක්ක නෙමෙයි කතා කරන්න ඕනේ. මට ඔයා එක්කයි කතා කරන්න ඕනේ. අපි දෙන්නට ඉතින් ඕන වෙලාවක කතා කරන්න බැරිය. ඔයා අද ඇවිල්ලා අප්පච්චිට කතා කරන්නකෝ. නෑ. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හරි ඉතින්. ඔයා ආවට පස්සේ අපි කතා කරමු. අනික ගෙදර කතා කරනකොට අප්පච්චි මොකද කියන්නේ නැති වෙයි. නෑ. ඔයාගේ අප්පච්චි එක්ක කතා කරන්න කලින් මට ඔයා එක්ක කතා කරන්න ඕනේ. කතා කරන්න පුළුවන් නම් මම දැන් එන්නද? දැන් කොහොමද එන්නේ? මම දන්නේ. පුළුවන් නම් කියන්න. ගෙදර නෙමෙයි නම් වඩා හොඳයි. මට යන්නේ විනාඩි 5 ඉන්න. හරි ඔය ගමම අපේ අප්පච්චිත් එක්ක කතා කරනවානේ. මම ඔයා එක්ක ඉස්සෙල්ලා කතා කරලා පස්සේ ඔයා තීරණයක් ගන්න මම අප්පච්චිත් එක්ක කතා කරන්න ඕනේද නැද්ද කියලා. හරි ඉන්නකෝ. මමගේ යාළුවා එක්ක හරි කොහොමද පොඩක් එළියට එන්න. ඒක වඩාත් හොඳයි. තනියෙන් එන්න නැතුව කාත් එක්ක රියන එක හොඳයි. හරි. එහෙනම් ඔයා ළඟට ඇවිල්ලා ෆෝන් එකක් දෙන්න. අනේ මේ ඌ එනවා නම් මම මෙතන ඉන්නේ නැහැ නේ හරහා. මම යනවා. මට බෑ අනවශ්‍ය වලට පැටලෙන්න. හරි මේ අහන්නකෝ. ඔච්චර වෙලා හිටපු එකේ තව පොඩ්ඩක් ඉන්නකෝ. සදෙව්ව ආවහම මාව කොහොම හරි ගෙදරින් පාන්නලා දෙන්නකෝ. අපෝ මේ මට නම් බෑ. ඔන්න උඹලා ගෙදර ඇවිල්ලා අප්පච්චි කතා කරගෙන උඹලා දෙන්න කතා කරන එක වෙනම දෙයක්. මේ නිකන් හැන්දෙන් කන්න පුළුවන් වටලප්පම අතේ කටේ මූණේ ඔක්කොදම ගාගෙන නිකන් චාටර් වෙන්න එපා බං. අනේ මැනිකේ. Please. වනම් මල වාතයක් බං. සාදේවට අපි ඩැඩි යන්කිට කැමතියි කියන්න කලින් ඕනකම තියෙනවා ඉතින් මට I love you කියලා කියන්න. ඒකනේ ආට අප්පච්චිට කලින් මාව හම් වෙන්න ඕනි කිව්වේ. හෙලෝ සීයේ ඔයා කොහෙද ඉන්නේ මම දවස් දෙකකට කොළඹින් පිටට ආව චූටි ලෝනි කොළඹින් පිට ඔයා එච්චර දුර ගමනක් යනවා කියලා මට කිව්වේ නැත්තේ මම හදිසිය ආපු ගමනක් ඒක නිසා කී කියන වෙලාවක් තිබුණේ නැහැ හරි දැන් ඔයා හදිසිය කොහෙද ගිහින් ඉන්නේ සීයාගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න බැරිවෙච්ච තව කාරණා කීපයක් තියෙනවා ඒ ටිකත් මැරෙන්න කලින් ඉවර කරගන්න ඕන චුටි දුනේ මොනවද අනේවා ඔය කියන්නේ ඒව මොනවද කියලා මම හිටියා නැතා ඔයා කතාද බඳින්න දවසක වට දැනගන්න හම්බ වෙවි මොනවද මේ හිටියා නැතත් කියන්නේ අනේ විකාර කරන්නේ නැතුව ගෙදර එන්න සීයේ ඔයා හොඳටම දන්නවනේ මට මේ ගෙදර ඔයා නැත්තම් වෙන කවුරුත්ම නැහැ කියලා කමක් නැහැ වෙනසකටත් එක්ක සීයේ නැතුව දවස් දෙක තුනක් ඉඳලා බලන්නකෝ චූටි ලෝණි මම පොඩි වැඩක් ඉන්නේ මම පස්සේ ගන්නම් ඔයාට හෙලෝ සීයේ සීයේ ජීවිතයට ඇලුණු ඇලුමෙක්ස් දින්ගිය වෙන්න ආසයි ආදරේ ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට ඇන්ටි ඇන්ටි මොකද මේ මං ගෙදර යන්න කියලා ඇන්ටි. මං හැමදාම කියනවා හවස් වෙන්න කලින් යන්න ඕනේ එක්කෝ මෙහෙ නතර වෙන්න ඕනේ කියලා. මං හිතනුනේ ආද මෙහෙ නතර වෙයි කියලා. අහන්නේ බෑ ඇන්ටි. අද නම් ගෙදර යන්නම ඕනේ. ඕගොල්ලන්ගේ වැඩ මට නම් තේරෙන්නේ නැහැ. දැන් කොහොමද ළම මේ හවස් වෙලා යන්නේ? නෑ නෑ ඇන්ටි. තාත්තා ඉන්නකෝ රෙදි කඩේ ගාව. මම අතන්ට ටික දුරනේ. මම වීල් එකක යනවා. මේ මන් දන්නේ නැහැ. දැන් කො අපේ එක්කෙනා. මේ ඔෆිස් එකේ වැඩ වගා මැරිගෙන කරනවා. දැන් මේ ඔයාව යවන්නවත් එන්නේ නැතුව මේ මම යනවා කියන්නේ ගියා ඇන්ටි ඊට පස්සේ කරදර කරන්න එපා කියලා මට බැන්නා මං හිතන්නේ ඔෆිස් එකේ ලොකු වැඩ වගේකට හිර වෙලා ඉතින් කරදර කරන එක හරි නෑ නේ ඇන්ටි මේ ඇන්ටි දැන් මොන්න තේ ආරං එහෙම කාමරේට යන්න එපා හරිද නැත්තම් ඇන්ටි නම් නිකරුනේ බැනුම් අහන්න වෙයි මේ ඇන්ටි මං එහෙනම් යනවා නෙහාරා මං යනවා මං කිව්වේ ඒකවත් ඇහුන්නේ නැහැ. ඇන්ටි මම යනවා. ඔව් පරිස්සමට දෙයියන්ගේ පිටට. හෙලෝ මේ වැඩකද මල් ටිකක් කැඩුවා හලොයි මල් කැඩුවා ඇයි අද තමුසේගේ චූටි හඳ ගෙදරද පහන තියන්න මල් කැඩුවෝයි එයත් එක්ක දැන් මොන මල් කැඩිලිද මේ අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියනෝ මං අර කෙල්ලත් එක්ක කතා කරා ඉතින් මට නම් හිතෙන්නේ නෑ ඔය අපි හිතන තරම් ඒකෙල් අපිට බොරුවක් කරනවා කියලා. කොහොමද ඔය තමුසේ එහෙම කියන්නේ? දැන් ඒකෙල්ල කියන විදිහට මේක තීන්දුව කළා කියන්නේ තියෙන්නේ. ගෙවල් දෙකෙන්ම කතා කළා. අනිත් එක ඔය ගෙවල් දෙකෙන්ම එකතු වෙලා අපිට බොරු කරන්න හේතුවක් නැහැනේ. හා? ගෙවල් දෙකේම මිනිස්සු එකතු වෙලා පොඩක් කල්පනා කරලා බලනවාකෝ. ඔව් ඉතින් එහෙම හිකුත් තියෙනවා තමයි. ඒ නෝට ඔය ඉතින් එහෙනම් ඇයි අර චූටි හන්දට අර විදිහේ කතාවක් කියලා තින්නේ? ඒක තමයි මං අද වට කතා කරේ. ඔයා පුළුවන් නම් පොඩ්ඩක් මේක ගැන හොඳට හොයලා බලනවාකෝ. තව ටිකක් හොයනවා කියලා මං කොහොමද ඔයෝක කරන්නේ? තමසිතද මං අර ඉන්ස්පෙක්ටර් ලකී කියලා. මොකා ලකී? කවුද ඔය ලකී කියන්නේ? අපෝ මහලුකු සල්ලිකාරයෝ. රටේ ලෝකේ වෙන දේවල් ගැනවත් මෙලෝ දැනුමක් නැහැ. අර සූටි මාටින් කාටුන් එකේ ඉන්නේ. ඉන්ස්පෙක්ටර් ලකී එයා. අනේ මේ අක්කේ තමසි ගෙදරට මෙලා ඉන්නවා තමසිගේ ලකීත් එක්ක. මං කතා කරේ ලකීෙක් ගැන නෙමෙයි. තමසිගේ චූටි හඳ ගැන. මේ ඕයි මට ওই මනසට හැමතිස්සෙම කියන්න බෑ ඔය මගුල පස්සෙම දුවදුව ඒක ගැන හොයන්න කියලා. අනික ඉතින් අපි කාලා බීලා ඉන්නෙත් ඒ මනසව මොකක් හරි වැඩක් කළා කියා කර හොයාගත්තොත් නේ. හරි හරි මේ අහනවකෝ. දැන් ඕවට යන වියදම මම දෙන්නම්. අනිත් එක අක්කේ මේක නිකන් වැඩක් නෙමේ. තමසේ පොඩ්ඩක් තමසේගේ චූටි හඳට කියනවකෝ. මේ වැඩේ නිකන් හරි ගැස්සුනොත් එහෙම අපි ඔක්කොම හිඟන්න වෙනවා. හරි හරි. කියන්න මං තියෙනවා. එංගිය වෙන්න ආසයි ආදරේ. මෙතනට එනකොට හොඳටම එළියයි. දැන් හොඳටම කලවල වෙලා තියෙනවා. ඒ වුණාට ඔයා මොකුත් කියන්නේ නැහැ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒක එකක්වත් ඉන්ට්‍රෙස්ටින් නෑ. ඔයා ඕන දෙයක් කියන්නකෝ. ඔයා කියන ඕන දෙයක් මට ඉන්ට්‍රෙස්ටිං. ඒ නිසා මම ඔක්කොම අහගෙන ඉන්න. අම්මෝ. අපේ අප්පච්චි මාව මෙහෙම දැක්කොත් මාව කොණ්ඩෙන් එල්ලයි. ඔයා කියන දේ අහන්න ඕන නිසා තමයි මම මේ ජීවිත අවදානමක් කරන් මෙතෙන් ආවේ. නෙහාරා. අපි ඇත්තට මොකද්ද මේ කරන්නේ? ඔයා ඉතින් කතා කරන්න ඕනේ කියපු නිසා මෙතෙන් එන්න කතා කර ඉන්නවා. නෑ. මම මේ කිව්වේ අපි මේ කරන fake relationship එක මොකද්ද? Fake? අපි නිශ්ශංග සර්ලට මේ පෙන්නන බොරු ලව් එක ඇත්තටම මොකද්ද? වයිමයි දන්නවනේ. ඇත්තට මෙහෙම දෙයක් නැහැ කියලා. නෑ. නැත්තම් මොකද? නෑ කියන්නේ ඉතින් නෑ තමයි. ඔයාම කියන්නකෝ බලන්න අපි දෙන්න කවද්ද කතා කරලා එහෙම එකක් පටන් ගත්තේ කියලා. එකක් පටන් ගන්න ඉතින් ඔය ඔෆිස් එකට අපි දෙන්න අතරේ ප්‍රේ එකක් තියෙනවා කියලා කියපු දවසේ තමයි. කියපු දවසේ කියන්නේ මම ඒක දැනගත්ත දවසේ. මට කලින් ඉතින් ඔයා පටන් ගන්න තියෙන්නේ. ඉතින් නෙහාර පොඩ ප්‍රැක්ටිකල් වෙන්නකෝ. දෙන්නෙක්ට දවස් දෙකක එකම එක පටන් ගන්න බෑ. අනිත් එක එහෙම දෙයක් මගේ තුන් හිතකවත් නෑ. අනේ අයියෝ එහෙම කියන්න සදෙව්. ඔයා තුන් හිතකවත් එහෙම දෙයක් නැත්තම් අයියෝ ඒ වගේ දෙයක් ප්‍රසිද්ධ කරේ. අනේ විකාර කරන්න එපා සදෙව්. නෙහාරා මම මේ ඔක්කොම විස්තර වලට කියන්නම්. හැබැයි මට මේ වෙලාවේ වායක එහෙම රිලේෂන්ෂිප් එකකට එන්න බෑ. ඇත්තටම කිව්වොත් මට එහෙම එකක් දැනෙන්නේ නෑ. නෑ එහෙම වෙන්න බෑ. ඔයාට එහෙම මාව දැනෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මම දැකලා තියෙනවා ඔයා මට ආදරෙන් කතා කරනකොට වමට කොච්චර ආදරේද කියලා. නෑ නේ හරා. එහෙම දෙයක් නෑ. ප්ලීස් මට උදව් කරන්න. මේක මේ හදිසියේ වෙච්ච මොකක් හරි වෙස් බැලලියක්. මට කි ඇත්ත කියන්න ඔයාට අර කෙල්ලාවම කතා කරාද? හරි. මම ඇත්ත කියන්න. හැබැයි ඊට පස්සේ ඔයා කැමති තීරණයක් ගන්න. මං අන්ජලිට කැමති. කියන්න හදන්න කියන්නකෝ. මාව අතාරින්න හදනවා කියලා නේද කියන්නේ? වයි කියන්නකෝ. කලබල වෙන්නේ නැති එක මම බලා ගන්නවා. ආසයි ආදේ යා